සමහරවල් හංගන්න ගිහිල්ලා වෙන දේවල් තියෙනවා සමහරව මේ හංගලා කවුරුවත් අහලා නැති දැකලා නැති දේවලුත් පත්‍රවල ඉස්සරහට ගිනවනවා දිවයිනේ සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි අපේ මිත්‍රයන්ගේ පුවත්පත ඉරිදා සංග්‍රහය මේ මේ අද තියෙන ශීර්ෂක පාඩේ අපිට විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබුණා අන්තර් විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබුණා ලංකාවේ මාධ්‍යයේ හැරවුම් ලක්ෂයක් තමයි දිවයිනේ ඉරිදා සංග්‍රහය කියන්නේ ඒක යුගයකදී අපි ගෞරවයෙන් අදත් ගෞරවයෙන් සලකන දයසෙන ගුණසිංහ මහත්මයා ඒ වගේම සුනිල් මාධව ප්‍රේමදිනක විනි හෙට්ටිකොර කාටුන් ශිල්පී මේ හැම දෙනාම මීට වඩා බොහෝ දෙනෙක් හිටියා බොහෝ දෙනෙකුට අලුත් පත්තරකාරයන්ට එළියට එන්න හදපු තැන තමයි දිවයින 8 වෙනි පිටුව හැම ගත්තාම කෙසේ වෙතත් ඒ දිවයිනයි මේ දිවයිනයි එකක්ද දෙකක්ද කියලා බලන්න මොහොමඩ තින් දැන් අපි ජීවත් වෙන දිවයිනත් ඒ කාලේ දිවයින වගේ මේ ටිකක් වෙනස්නේ මේ දිවයින ඉරිදා සංග්‍රහය අද ජපර උපාධාරියෙක් මෙහෙවන අන්තවාදී ඉස්ලාම් කල්ලියක් චතුර පමුණුවගෙන එන වර්තාවක් කොහොමඩත් කාලෙකට කොටි නැගිටිනවා කාඩ් කාලෙකට ISS නැගිටිනවා නැගිටිනවා මේකේ විශේෂම දෙයක් වෙනවා සිසිල මේ IS ගැන එහෙම නැත්නම් අන්තවාදී ඉස්ලාම් කල්ලි ගැන කියන්නේ මීට සතියකට පෙර මීට දවස් 10කට විතර පෙර දිවයින කොහොමද මහර බන්ධනාගාරයට වෛද්‍යවරයෙක් පසපස හඹාගෙන ගියේ මෙන්න මේ ආකාරයේ දිගින් දිගටම කතා කරා කොහොමද ඒක මේ අනිත් පැත්තෙන් ගත්තාම මේව බුද්ධ්‍යංශ තොරතුරුන් ඇයි මේව එළියට දෙන්නේ බුද්ධ්‍යංශ කවුද දිවයිනට සම්බන්ධයක් තියන්නේ සමහර බුද්ධ්‍යංශ තොරතුරු කර්මාන්ත ඇමතිවරු කියන පාලිමේතුට ඇවිල්ලා ඒක මාර ප්‍රශ්නයක් නෙලා තියෙන්නේ සිසිර මේකේ විශේෂම දේ තමයි ජනාධිපතිවරයාගේ ඉඳලා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ද ඊට පස්සේ පල්ලෙහෙන් ඉන්න හමුදා නිලධාරින්ද සියල්ලන්ම දන්නවා යම් බුද්ධි තොරතුරු ප්‍රමාණයක් තියෙනවා නම් ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා මිසක් පත්තර වලට දෙන්නේ නැතුව ඒවා මේ වෙළඳ දැන්නේ විදිහට පාවිච්චි කරන්න බෑ ඇත්තටම බෑ බෑ ඒකට ජාතික ආරක්ෂක කොහෙද තියෙන්නේ දැන් මේක තියෙන හැටියට සුපර් මුස්ලිම් නමින් මෙම සංවිධානය නමකුත් තියෙනවා සුපර් මුස්ලිම් සමහරට සංවිධානය තියෙනවා නම් එහෙම අය දැන් තමයි මේ නම දන්නේ දන්නේ ඒක හොඳම උදාහරණය සමහර පාතාලයයි කියා ගන්නා පුද්ගලයන්ට පත්තරවලින් නම් දානවා ඊට පස්සේ අහවලා කියලා එතකොට තමයි දන්නේ ඒගොල්ලන්ට ඒ නම තියෙනවා කියලා ඊට පස්සේ තමයි ඒ නම රෙජිස්ටර් වෙන්නේ ඔවුන් ඒ නම පාවිච්චි කරන්න පටන් ගන්නවා රෙජිස්ටර් කරලා දෙන්නේ පත්තරවලින් මේ ඒ වගේ වැඩක්ද අපි දන්නේ අපේ දිවෙන මිත්‍රයන් කරලා තියෙන්නේ අපි කියමු හොයලා බලන්න කියලා මේ ගැන විශේෂයෙන් මේක මොකද මේ බුද්ධ්‍යංශය ඒගොල්ලන්ට දීලා තියෙන නිසා බුද්ධ්‍යංශ පොරු කියන කන්නේ නෙමෙයිනේ මං හිතන්නේ සා සුපර් මුස්ලිම් නමින් මෙම සංවිධානය හඳුන්වන අතර ඒ නායකයවන්නේ කලන්දර් ලෙබ්බේ මොහොමඩ් නැමැත්තයි මොහු ජයවර්ධන පුර විශ්වවිද්‍යාල උපාධ්‍යාරියෙක් වන වෛද්‍යවරයෙක් ඔන්න සාපි ගියා දැන් එනවා කලන්දර් ලෙබ්බේ මොහොමඩ් මොහු රාජිනවන සංවිධාන සමග එක්ව 2004 සුනාමි මුදල් ආයතනයේ සුනාමි මුදල් ආයතනයේ ගැන කියන්න නම් හොඳ නෑ වෙන වෙන තැන් වලට මතක් වෙනවා හෙල්පින් හම්බන්තොට මේ ගොඩක් දේවල් තරප්පෙන්ද සිල්වා නඩු තීන්දු මේ වගේ ගොඩක් ඒවා කියන සමහරු පොලේ ගියාම අපේ හිටපු සමහර නීතියේ ලොක්කන්ට දේවල් අපිට ඇහෙනවා පොලේ ගියාම ඒගොල්ලන්ගෙන් අහලා තියෙනවා ඇයි සර් අර නඩු තීන්දුව දුන්නේ කියලා අහනවලු එතකොට කියනවා හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව මම හරියට දුන්නා නම් අහවලා මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ අනේ මං ජාතියෙන් සමාව ගන්නවා ඉතින් එයා ජනාධිපති වුණා නම් ඊට පස්සේ එයාගේ මල්ලිට ජනාධිපති වෙන්නත් බෑ වගේ කතා තියෙනවා ඒක වෙනයි ඒ අපි කියන්නේ වෙන කතාවක් වෙන මතකයන් ටිකක් මේකට ගියොත් මේ කියන්නේ නම් මොහු රාජිනවන සංවිධානය සමග එක්ව 2004 සුනාමි මුදල් ආයතනයේ සෙවදාගෙන සංවිධානය පටන් ගෙන ඇත එම කාලයේදී නිවසේ සිටි ඉස්ලාම් ධර්මයේ දුගන්වා ඇත දැන් තියෙන 2004 කවුද රට පාලනය කරේ 2004 ඉඳන් 2015 වෙනකම් 15 වෙනි පස්සේ මේ ඔක්කොම අකලංජි වෙන්නේ ඔක්කොම මේ චෝදනා ඔක්කොම තියෙන 2015 වෙනි පස්සේ හැබැයි 2015 දක්වා ශක්තිමත් පාලනයක් නේ ආරක්ෂක අමාත්‍යාංශයට ශක්තිමත් ලේකම්වරයෙක් බුද්ධ්‍යාංශ ශක්තිමත් බුද්ධ්‍යාංශ ටිකක් ඒතකොට මේවා තියෙද්දි කොහොමද මේ 2004 කතාවක් දැන් කියන්නේ දැන් කියන්නේ කොහොමද ඇයි මෙච්චර කාලෙ මේක දැනගෙන හිටියේ තරමට සූක්ෂමද මේ කියන පුද්ගලයා එහෙමනම් තියෙන්නේ ඔහු බුද්ධ්‍යාංශයට බාර දෙන්න හැබැයි එක දෙයක් තියෙනවා සසිර මම එක දෙයක් කියන්න ඕනේ මොකද මේ වෛද්‍යවරයාගේ උපාධිය ගත්තේ කොයි කාලෙද කියලා හොයලා බලුවොත් එහෙනම් බොහෝ දේවල් ශූන්‍ය වෙනවා